Aibowan Obekwane Swathini Rupahini Seve Madhana Prorthi Vikashya Samakin Prathamen Prorthi Sirasthala Corona Avadanam Sam Tanakam Pavati Heki Praveshamane Hamudapati Shravendrakiyai Nirodhayane Andri Kadu Ekasi Visihatarak Atarangue Nirodhayane ගැන රජය ගන්නා විද්‍යාත්මක තීරණවලට බලපෑම් කරන්න එපා. GMO ඉල්ලීමක්. බඩු මිල අඩු කිරීම ගැන ජනතාවගෙන් ආණ්ඩුවට ප්‍රසාදය. පාස්කු ප්‍රහාරයේ සිද්ධ වෙද්දී රටේ ආරක්ෂාව බිඳ වැටී තිබුණා. හිටපු අගමැති රනිල් පිළිගනී. කාලකුණික විපර්යාසයෙන් ඔස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරේටත් හානි. Then they share path. Minuangkota Angalum Karmanta Shalawa Ashrita Corona Asadita Pokura Ekdahas Pansianu Ekaktakwa Ihala Kosti Beneva Sam Stanekam Corona Vadahanam Pavatina Babata Batake Tabakanibin Krakar Milisai Yudha Hamadapati Lieutenant General Shavindra Silva Mahata Janatawakini Lasatine අදෝදැසන වන විට මෙරටින් COVID-19 නාසාධිත පුද්ගලයින් 194 දෙනෙකු හඳුනාගෙන ඇති බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඔවුන් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකීන්ගේ ආශ්‍රිතයින් බවයි එම මධ්‍යස්ථානය සඳහන් කරන්නේ. ඒ අනුව මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත COVID පොකුරේ සමස්ත ආසාධිතයින් සංඛ්‍යාව 1591ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 1036 දෙනෙකු ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකීන් වන අතර අනෙක් 555 දෙනා සේවකීන්ගේ ආශ්‍රිතයින්. COVID-19 ආසාදනයේ වන් දිස්ත්‍රික්ක කිහිපයකින් හමුවද වැඩිම ආසාදිතින් පිරිසක් තවමත් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. කෙසේ වෙතත් සෑම ස්ථානයකම කොවිඩ් අවධානම පවතින බවට මතකයේ තබා ගනිමින් සියලු දෙනා ක්‍රියා කළ යුතු බවයි ඒ මහතා අවධාරණය කරන්නේ. විවිධ දිස්ත්‍රික්වලට මැතිලා තියෙනවා. කතාව සම්පූර්ණයෙන් හමු වෙනවා එක්කෙනෙක් දෙන්නෙක්. දැන් අපි මේ දැනට 21යි කියන්නේ හමු වුණ වහාම තියෙන තත්ත්වය. සමහර කට්ටියගේ ලිපිනේ නම් වැරදි. ඒකින්ද අපි හැම වෙලාවෙම කියනවා හරි ලිපිනේ ලබා දෙන්න. මේ ලිපිනේ හරහා තමයි තමුන් අවසාන වශයෙන් හිටිය පසුගිය සති 3-4 කාලේ හිටපු ප්‍රදේශය අපි තාමත් වැදගත් වෙනවා මේ ලුහුබඳ යෑම සඳහා අපිට. ඒකෙන් අපිට අනික් කට්ටියට මේක පැතිරවීම වැළක්වා ගැනීමට අපිට තාමත් වැදගත් වෙනවා. සෑම ශ්‍රී ලාංකිකයෙකුට වගකීමක් වෙනවා මොවුන් කොසේ ඉන්නවද කියලා. මොකද සමහරට මේ දෙවෙනි තුන්වෙනි ආශ්‍රිතයන් දක්වා විහිදිච්ච තැන් තිබෙනවා. ඒක පුද්ගලයෙක්ට කළ හැකි විශාල ප්‍රමාණයකට පැතිරීම හැකියාවකුත් තිබෙනවා. සෑම පුද්ගලයෙක්ම බොහොමත් අවධානයෙන් ඉදිරියේ ඉන්නේ කොවිඩ් ආසාදිතයෙක් කියලා සෑම වෙලාවෙම හිතලා කටයුතු කරන්න කියන එකයි කියන් තිබෙන්නේ. වවුනියාව පෙරියමඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වූ පුද්ගලයින් 101 දෙනෙකු එම කටයුතු අවසන් කර නිවෙස් බලා පිටව ගියා. මඩකලපුව, අම්පාර, නුවරඑළිය, ගාල්ල යන ප්‍රදේශවල පිරිසකුයි මෙම මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වුණේ. කොළඹිටිය පිහිටි බ්‍රැන්ඩික්ස් ප්‍රධාන කාර්යාලයේ සේවකීන් කිහිප දෙනෙකුට කොරෝනා ආසාදනය වීම සම්බන්ධයෙන් කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුනි මහතා අදහස් දැක්වුවා. මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන්ද ඒ මහතා පැහැදිලි කළා. ඔක්තෝබර් 6 වෙනිදා ඉඳලා මේ දක්වා PCR පරීක්ෂණ 2884ක් සාම්පල ලබාගෙන තියෙනවා. එයින් අපට රෝගීන් වාර්තා වූයේ 6 දෙනෙක් පමණයි. එතකොට 2884න් 11 දෙනෙකු පොසිටිව් බවට අපිට දැනගන්නට ලැබුණා. එයින් 7 දෙනෙක්ම බ්‍රැන්ඩික්ස් ආයතනයේ ප්‍රධාන කාර්යාලයේ සේවයේ නියුතු අය. නමුත් ඔවුන් කිසිවකුත් කොළඹ නගරය තුළ ජීවත් වන අය නෙවෙයි. එතකොට ඔවුන් මේ වන විට රෝහල් කරා යොමු කරලා තියෙනවා. ඔවුන්ගේ ආශ්‍රිතයින්ව නිරෝධායනයට ලක් කරලා තියෙනවා. ඒ වගේම එම ප්‍රධාන කාර්යාලයේ මේ විදිහට වසා දමා තිබෙනවා. එහි 12 දෙනෙකු පමණක් රැඳී සිටිනවා ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු සඳහා. ඉතින් මෙහිදී මේ දක්වා දවස් 10ක් පුරාවට අපට තවම රෝගීන් 6 දෙනෙක් පමණයි වාර්තා වෙලා තියෙන්නේ කොළඹ නගරය තුලින්. විවිධ වාර්තා වෙනවා මෙතන රෝගියෙක් හිටියා, මෙතන රෝගියෙක් හිටියා කියලා. නමුත් රෝගීන් 6 දෙනෙක් පමණයි මෙය රැල්ලක් හැටියට කොළඹ නගරය තුල තිබෙන බවට කිසිසේත්ම සාධක නැති බව මම කියන්නට ඕන. කොරෝනා වෛරසයේ පැතිර යන මෙම අවස්ථාවේ නිරෝධායනයට ලක්වීමට ඉදිරිපත් වන්නන් ඇගීමට ලක් කළ යුතු බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා. මිත්‍යා මත පසුපස නොගොස් නිවැරදි තොරතුරු මත දැනුවත් වන ලෙසයි ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. කොරෝනා රෝගියෙක් සමග සම්බන්ධතාවයේ දක්වුනහම ඒ අයව නිරෝධායනට ලක්වීම සමාජයේ පිළිකුලට ලක්වන දෙයක් හැටියට කල්පනා කිරීම ඊටාම මන්දබුද්ධික දෙයක්. මේ කොරෝනා විස බීජයෙන් පස්සේ මාස දෙක තුනක් යනකොට ඇඟේ තියෙන ප්‍රතිශක්තිය පරීක්ෂා කරාම අපිට පේනලා තියෙන දෙයක් තමයි ඒ අයගේ ප්‍රතිශක්තිය නැති වෙලා යනවා. ඒතර මේ රෝගේ එකපාරක් හැදුණා කියලා දෙවෙනි පාර හැදෙන්නේ නැතුව තියෙන්නේ නැහැ. ලෝකයේ පවතින තාක්කල් මේ කොරෝනා රෝගේ දිගින් දිගටම රැලි හැටියට එන්න පටන් ගත්තොත් අපි මේ රෝගේ හැදෙන මිනිස්සුන්ව කොන් කරලා ඉවර කරන්න පුළුවන්. ඒක කිසිම වැඩකට නැති අදහසක්. ඒක නිසා නිරෝධායනය වෙනවා කියන එක ඇත්තට වශයෙන්ම කියනවා නම් සම්මානයක් දෙන්න තරම් වටින දෙයක්. නිරෝධායන ඇඳිරි නීතිය කඩකල පුද්ගලයන් 124 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. මේ අතර ඉදිරි දින දෙක තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතන කාර්ය මණ්ඩල තොරතුරු යාවත්කාලින කිරීම අනිවාර්ය බවයි ඒ මහතා සඳහන් කළේ. තවමත් මේ බ්‍රැන්ඩික්ස් පොකුරේ බ්‍රැන්ඩික්ස් සමාගමේ සේවක සේවිකාවන් ඇරුණුකොට අනිකුත් උන්ගේ ළඟම ඥාතීන් පිළිබඳව සොයමින් පවතිනවා. ඒ නිසා ඒ කරුණු නිරන්තරයෙන් හෙළි කරන්න කියලා අපි විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා. ඒකම මේ වන විට ඇඳිරි නීතිය කඩකල පුද්ගලයන් 124 දෙනෙක් පසුගිය ඉරිදා ඉඳලා කාලය තුල අත්අඩංගුවටගෙන තිබෙනවා. වාහන 37ක් පොලිස් භාරයටගෙන තිබෙනවා. ඇඳිරි නීතිය තියෙන ප්‍රදේශ හරහා ගමන් කරන්න පුළුවන් වාහනවලට නමුත් කිසිම අවස්ථාවකම වාහනයකට යම් කිසි කෙනෙක් නංවා ගැනීමට නැත්නම් බැස්සවීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. කෙසේ වෙතත් මේ සීමාව උසස් පෙළ විභාගයේ පෙනී සිටින දූපුතුන් සඳහා බලපාන්නේ නැහැ. ඔවුන්ට පොදු ප්‍රවාහන සේවයකට ගොඩ වෙන්නේ වගේම පොදු ප්‍රවාහන සේවයකින් බහින්න එම ප්‍රදේශීය අවස්ථාව තියෙනවා. කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18කට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා. ඊයේ සිට ඇඳිරි නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගත්තා. ගම්පහ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල වෙළඳ සැල් හා ඔසු සැල් හෙට දිනේ දක්වාම සා තිබෙනවා. සියලු ජනතාව තම ගමන් බිමන් ගැන දෛනික වාර්තා තබා ගැනීම මෙම අවස්ථාවේ වැදගත් බවයි පොලිසිය පෙන්වා දෙන්නේ. නිරෝධායන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රජයේ කණ්ඩා විද්‍යාත්මක තීරණවලට බලපෑම් නොකරන්නයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සහකාරු ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා ඉල්ලා සිටිනවා. ස්වාධීන රූපවාහිනී සේවයේ 7 වෙනි පැය වැඩසටහනට සහභාගී වෙමිනුයි ඒ මහතා මෙම අදහස් පළ කළේ. ඔබ දැක්ක හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ලොක්ඩවුන් කරපු වෙලාවේ කියනවා ඇයි ලොක්ඩවුන් කරේ කියලා. මේක වැරදි ක්‍රමයක් කියලා. දැන් අහනවා මේ ශිෂ්‍යත්වය තියන්නේ ඇයි, ඒ ලෙවල් තියන්නේ ඇයි, ලොක්ඩවුන් නොකරන්නේ ඇයි කියලා. එතකොට එතුමා ඇත්තටම වෘත්තීය දන්ත වෛද්‍යවරයෙක්. එතකොට එතුමාට යම් අවබෝධයක් තියෙනවනේ මේකේ විද්‍යාත්මක පසුබිම ගැන. හැබැයි ඊට වඩා එහා කියලා දේශපාලන පසුබිමකින් මේක රට වහන්න ඕනේ, ජනතාව උසී ගන්නන, බය ගන්නන වගේ ඒවා කරන්න නරකයි. ඒ වගේම අපි මේ තරගෙන් දිනලා කියලා අනවශ්‍ය සහතිකයක් දෙන්න නරකයි. අපිට අවධානමක් තියෙනවා. ඒ අවධානය කළමනාකරණය කිරීම මේ විද්‍යාත්මකව හිතන ඒ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල මේක පවරන්න ඕනේ. ඒකට උපකාරී වශයෙන් නිරෝධායන ක්‍රියාවලියට අපිට ආරක්ෂක සහාය දෙනවා. ඒ පිරිස විද්‍යාත්මක ක්‍රමවේද මත තීරණ ගන්නවා. ඒ තීරණ වලට දේශපාලනික බලපෑමක් කරන්න එපා කියන එක තමයි අපේ ඉල්ලීම. රට මුහුණ දී ඇති තත්ත්වය හමුවේ අනවශ්‍ය සංචරණ සීමා කිරීම ජනතාවගේ වගකීමක් බවයි වෛද්‍ය නවින්ද සොයිසා මහතා මෙහිදී කියා සිටියේ. සෞඛ්‍යයට අපි වගේ නෙමෙයි තමන්ගේ දල ජාතික නිෂ්පාදිතයින් ලොකු ප්‍රමාණයක් වියදම් කරන රටවල් පවා අසරණ වුණා. මු ආවරණ දාන්න නැහැ කියපු ලෝකේ ප්‍රබලම නායකයා පවා මු ආවරණ දැම්මා. ලොක්ඩවුන් කරන්න ඕන නම් ලොක්ඩවුන් කරනවා. හැබැයි ලොක්ඩවුන් කරන්න ඕන නැති වෙලාවක ජනතාව නිකන් අනවශ්‍ය විදියට ගෙවල් වල තියාගෙන ඒ අයට මානසික පීඩනයක් දෙන්න අපිට උවමනා නැහැ. හැබැයි අපි ඒ අතරම ඉල්ලනවා සංචාරණය අනවශ්‍ය විදියට කරන්න එපා. ඒතර අපි බලාපොරොත්තු වෙන්නේ කරන හැමදේම විවේචනය කරනවා. කරන හැමදේම හොඳයි කියනවත් නෙමෙයි. කරන හැමදේම විද්‍යාත්මක පසුබිමක හෙට දවස ගැන හිතලා රටේ ජනතාව බේර ගන්න. ඒතකොට ඒකෙදී අපි බලන්නේ පක්ෂයේ මොකද්ද, එයාලගේ උවමනාව මොකද්ද කියන එක නෙමෙයි. රටේ උවමනාව සහ රටේ සෞඛ්‍ය ගොඩ ගන්න තමයි අපේ උවමනාව දෙන්නේ. ඉටුකම COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට ලැබී ඇති පරිත්‍යාග හා ඍජු තැන්පතු ප්‍රමාණය රුපියල් මිලියන 1659ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලය ගම්පහ දිස්ත්‍රික් සමෘද්ධි නිලධාරීන්ගේ සුබසාධක සංගමය, ලංකා ලේලන් සමාගම, විස්ථා ලංකා ග්‍රීන් ග්ලෝබල් සමාගම, ටච් බෙන්තොට රිසෝට් සමාගම ඇතුළු ආයතන හා පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් පරිත්‍යාග ලබා දී තිබෙනවා. ලංකා බැංකුව විශ්‍රාමිකින්ගේ සංගමය, ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය, හෙට්ටිගොඩ ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගම, ඕෂන් විව් ඩෙවලොප්මන්ට් සමාගම, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ මුතූරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයද පරිත්‍යාග ලබා දුන්නා. දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ට www.itukama.lk වෙබ් අඩවි හෝ #207# අමතා අරමුදලට දායක විය හැකි. දුරකථන අංක 066 0 700 700 01112 320 880 01112 354 340 01112 424 012 දුරකථන අංක ඇමතීමෙන්ද වැඩිදුර විස්තර දැනගත හැකි බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ. පරිප්පු ටින්මාළු බීලුණු සහ සීනි යන අත්‍යවශ්‍ය භාණ්ඩවල ආනයනික බදු ඊයේ රාත්‍රියේ සිටීමත් කිරීමට රජය පියවර ගත්තා. එම මිල අඩු කිරීම සම්බන්ධයෙන් ජනතාව රජයට සිය ප්‍රසාදය පළ කර සිටිනවා. වත්මන් ජීවන වියදම සහ COVID-19 ආශ්‍රිත දුෂ්කරතා සැලකිල්ලට ගනිමිනුයි රජය මෙම පියවර ගනු ලැබුවේ. බදු ඉවත් කිරීමත් සමග ලොකු ටින්මාළු එකක් රුපියල් 200කට මිලදී ගත හැකියි. බීලුණු කිලෝවක් රුපියල් 100කට හා සීනි කිලෝවක් රුපියල් 85කට මිලදී ගත හැකි බවයි රජය නිවේදනය කළේ. මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළුව රුපියල් 500කට වඩා වැඩි වටිනාකමක් සහිත භාණ්ඩ සතොසින් මිලදී ගන්නා විට පරිප්පු කිලෝව රුපියල් 150කට මිලදී ගත හැකි වනවා. පොල් සංවර්ධන මණ්ඩලය කුරුණෑගල වැවිලි සමාගම හා හලාවත වැවිලි සමාගම පොල් සැපීම වැඩි කර ඇති බැවින් සතොස් අලෙවිසැල්මකින් සාධාරණ මිලට පොල් ලබා ගැනීමේ අවස්ථාවද ජනතාවට සලසා දී තිබෙනවා. නගර රැසක සතොස් වෙළඳසැල් වෙත ජනතාව අද පෙරවරුවේ සිට පැමිණ සිටි ආකාරය දැකගත හැකි වුණා. තීරණයක් රජය අරන් තියන්නේ දුප්පත් අපිට ලොකු සහනයක් කියලා මම හිතනවා. ගත්තු මේ පියවර ගැන පාරිභෝගිකයන් වශයෙන් අපි රජයට ස්තුතිවන්ත වෙනවා. ගෘහණියක් වශයෙන් අපි රජයට ස්තුතිවන්ත වෙනවා. ආර්ථික අර්බුදයක් තියෙන අවස්ථාවක අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරලා තියෙනවා. අපේ ආර්ථිකයට ලොකු සහනයක්. ඉගෙනීදා වේදය හොයාගන්න බැරි මිනිස්සුන්ට තහන කාලයක් ඒක දිගටම කරගෙන යනවා නම් හොඳයි. මේ වෙලාවේ බඩු මිල අඩු කර දීගෙන අපි රජයට ස්තුතිවන්ත වෙනවා. පාස්කු රිතුන ත්‍රස්ත ප්‍රහාරය එල්ලවන අවස්ථාව වන විට රටේ ආරක්ෂකාංශවල පැහැදිලි බිඩවැටීමක් සිදුව තිබූ බව එවකා ග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ පිළිගත්තා. රනිල් වික්‍රමසිංහ මහතා කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබා දුන්නේ දෙවන දිනටයි. යහපාලන රජයේ අඩුපාඩුකම් බොහොමයක් දකින්නට ලැබුණු බැවින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම එම ආණ්ඩුව නියෝජනය කළ සියලු දෙනා බාරගත යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළා. මෙහිදී රජයේ අතිරික්ත සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටියේ ජාතික ආරක්ෂක කවුන්සිලයට රටේ අග්‍රාමාත්‍යවරයා කැඳවීම වැදගත් යන්නයි. ඊට පිළිතුරු දුන් රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ සාමාන්‍යයෙන් කැඳවීමක් වුණා. කිසියම් අවස්ථාවක ජනාධිපති තනතුර හිස්සුනොත් ආරක්ෂක අමාත්‍යාංශය වැඩ බලන්න අගමැති දැන සිටිය යුතු යනුවෙනුයි. ඔබ අග්‍රාමාත්‍යවරයා ලෙස සිටියේදී පැවති සෑම ආරක්ෂක කවුන්සිලයටම සහභාගී වූයේද යන්න රජයේ අතිරික්ත සොලිසිටර් ජෙනරාල්වරිය මෙහිදී විමසුවා. එහිදී රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ මම සමහර අවස්ථාවල සහභාගී වුණේ නැහැ. මොකද ඉස්සර වගේ එක දිනයක් තිබුණේ නැහැ. පැය 24කට කලින් කියන්නේ හෙට ආරක්ෂක කවුන්සිලය තියෙනවා කියලා. එතකොට අපි යොදාගෙන හිටපු කාර්යයන් වෙනස් කරන්න අමාරුයි. සතියකට සැරයක් ජාතික ආරක්ෂක කවුන්සිලයේ පැවැත්වීම වැදගත්. මගේ යටතේ තිබුණු ආර්ථික කමිටුව අපි සෑම සතියකම නියමිත දිනට රැස් වුණා. නමුත් ආරක්ෂක කවුන්සිලයේ එහෙම රැස්ුනේ නැහැ යනුවෙනුයි. 2018 වසරේ ඔක්තෝබර් 26 වනදා සිට 2019 වසරේ අප්‍රේල් 21 වනදා පාස්කු ප්‍රහාරය එල්ල වූ දිනය දක්වා කිසියම් හේතුවක් මත ජනාධිපතිවරයා ආරක්ෂක කවුන්සිලයට ඔබ නොකැඳ වූ බව පිළිගන්නවාදයි කොමිසම ඒ මහතාගෙන් විමසුවා. රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ඔව් මම පිළිගන්නවා. 2018 ඔක්තෝබර් 26 වෙනිදා ඉඳලා දෙසැම්බර් 16 වෙනකල් මම අකමැති නෙවෙයි. 2019 ජනවාරි ඉඳලා අප්‍රේල් වෙනකල් මාව ජාතික ආරක්ෂක කවුන්සිලයට කැඳවුවේ නැහැ යනුවෙනුයි. ඔබ සහ හිටපු ජනාධිපතිවරයා අතර මත ගැටුමක් තිබුණේදයි කොමිසම ප්‍රශ්න කළ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ එහෙම ලොකු මත ගැටුම් තිබුණේ නැහැ. හිටපු ජනාධිපතිවරයා පොදු අපේක්ෂකයා ලෙස තරඟ කරලයි ජනාධිපති වුණේ. ඒ නිසා විවිධ පාර්ශව සහ ජනාධිපතිවරයා අතර යම් වෙනස් ආකල්ප තිබුණා. ප්‍රශ්න තියෙනවා ඕනෑ ආණ්ඩුවක. ඒ වුණාට අපි ආණ්ඩුවක් ලෙස ඉදිරියට ගියා යනුවෙනුයි. යුදහමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ ලෙස මේජර් ජෙනරාල් සුරේෂ් සැලේ මහතා සිටි කාලයේ ඔහු විසින් ඉස්ලාම් අන්තවාදයේ පිළිබඳ කළ කරුණු දැක්වීම වලට ඔබ ජාතික ආරක්ෂක කවුන්සිලයේදී විරුද්ධ වුණාදයි කොමිසම ප්‍රශ්න කළා. මට එතුමගේ දැනුම ගැන ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මම ඔය කියන විදිහට ප්‍රතිචාර දක්වලත් නැහැ. නමුත් එතුමගේ ක්‍රියාකලාපය ගැන මට ප්‍රශ්න තිබුණා. මම ඒ ටික මාධ්‍ය නැතෝ කියන්නම් යනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. ඒ සමග එහි රැඳී සිටි මාධ්‍යවේදීන් ඉවත් කර සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරුණා. රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විමසා සිටියේ අප්‍රේල් 21 ප්‍රහාරය ගැන සහරන් ඇතුළු ත්‍රස්තවාදීන් රතු සීනු හඬවා තිබීදීත් මෙම විනාශය නතර කර ගැනීමට නොහැකි වූයේ ඇයිද යන්නයි. මාවනැල්ල බුදුපිළිම කැඩීමක් වුණා. කබීර් හෂීම් හිටපු අමාත්‍යතුමාගේ සම්බන්ධී කරන ලේකම් කෙනෙකුට වෙඩි තැබුවා. කබීර් ඇමතුමා මට පෞද්ගලිකව කිව්වා මේ ගැන හොයන්න කියලා. මම පොලිස්පතිවරයයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි ගෙනල්ලා උපදෙස් දුන්නා විමර්ශන කරන්න කියලා. වනාතවිල්ලුව පුහුණුද්‍රව්‍ය සොයා ගැනීමක් වුණා. කාත්තන්කුඩියේ සහරන් පෙර පුහුණුවක් කරලා තිබුණා. මේ සියල්ල ගැන අපේ බුද්ධ්‍යංශ සහ ආරක්ෂකංශ විධිමත් විශ්ලේෂණයක් කරලා තිබෙන්නේ නැහැ. මෙච්චර දේවල් වෙලත් සහරන් ඉන්න තැනක් හොයාගන්න බැරි වුණා යනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළා. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාද ඊයේ දිනේදී පාස්කු කොමිසම හමුවේ පෙනී සිටියා. එත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයමින් නිමාවට පත්වනවා. යලිතම වූ පැයන් පැය ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබට සුබ දවසක්.